ඉතින් ආයුබෝවන්, ඒ වගේම සුභ දවසක් ඔයගොල්ලෝ සියලුම දෙනාට. ඉතින් අන්න අපි අදත් පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. අපි මන්නාරමේ ගත කරපු දවස් කීපෙදී ගත්ත වීඩියෝ කීපයක්. ඉතින් ඔන්න මතක ඇතුව අපේ YouTube channel එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඉතින් අද අපි තලේ මන්නාරම වල හිටපු දවසේ තිබුණ දර්ශන කීපය තමයි පෙන්වන්න බලාපොරොත්තු වෙන. ඒ වගේම තවත් විශේෂ දර්ශනයක් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි තලේ මන්නාරම වල දැනට හදලා තියෙන සුළං බලයෙන් විදුලිය උත්පාදනය කරන්න. මොකද මේක වැඩ පෙන්වන්න හිතේ අපිට මේ දවස්වල ගොඩක් විදුලිය ගැන කතා කරා, විදුලිය යන හැටිමත් එක්ක. ඉතින් ඔන්න අපේ විදුලි බල පද්ධතියට සුළං මගින් විදුලි බලය ලබා ගැනීමේ කර්තව්‍යයක් විදුලි බල මණ්ඩලය සහ තවත් පෞද්ගලික ආයතනයක් එක්ක එකතු වෙලා කරනවා. ඉතින් අපි ඒ ගැනත් පොඩ්ඩක් විස්තර කරන්න. මේ ඔයගොල්ලෝ දකින ට්‍රැක්ටරයක් අර මාළු බෑම සඳහා යොදා ගන්න. ඉතින් අපිට යන අවස්ථාවේදී බෙල්ලෙක් හම් වෙනවා. වැල්ලට, ඒ කියන්නේ වෙරළට ගොඩ ගහලා ඉද්දී පණ තියෙන බෙල්ලෙක්. ගොඩක් වෙලාවට සාමාන්‍ය අපිට දැක ගන්න හම් වෙන්නේ නැහැ, සමහරව දැකලා නැහැ. ඉතින් ඒකත් හිතුවා පොඩි පොඩක් අරගන්න ඕන කියලා. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ බෙල්ලා, හක් බෙල්ලේ. ඉතින් පණ තියෙනවා, පණ තියෙන හක් බෙල්ලන් සාමාන්‍යයෙන් ගොඩක් අයට දකින්න හම්බෙන්නේ නැහැ. මුහුදුබඩ ප්‍රදේශයේ ඉන්න අයට තමයි ගොඩක් වෙලාවට දකින්න හම්බෙන්නේ. ඉතින් අපිට මේ ගමනේදී ගොඩක් සහයෝගය දැක්වුවා ගයාන් මල්ලි. ඉතින් ගයාන් මල්ලිය මතක් කරන්න ඕන අනිවාර්යෙන්. ගයාන් මල්ලි තමයි අපිට මන්නාරම් ප්‍රදේශයේ තියෙන ගොඩක් දේවල් යන්න ඕන තැන් ගැන මේ පෙන්වුවේ. ඉතින් අපිට මාර්ගය, අපිට මේ ස්ථාන බලන්න හොඳයි කියලා. ඉතින් ඒ වගේම තමයි අපිට මේ අපි දැන් යන විදුලි බල උත්පාදනය කරන සුළං මගින්. ඉතින් ඒකත් අපිට පෙන්වුවේ ගයාන් මල්ලි. ඉතින් ඔහුට ගොඩක් ස්තුතියි දෙනවා. ඉතින් ඒ දර්ශන අපි ඔයගොල්ලොන්ට ගෙන එන්න බලාපොරොත්තු වුණා. අපි හිතුවා ඒක ඔයගොල්ලොන්ට ගෙන ආවොත් හොඳයි කියලා. ඉතින් මේ යන්නේ මාර්ගය, ඒ සුළං බලයෙන් ක්‍රියා කරන ඒ කුළුණු තියෙන ප්‍රදේශයට තමයි අපි මේ දැන් යන්නේ. මේ ඔගල දකින්නේ ව්‍යාපෘතිය තියෙන ස්ථානයේ ගොඩනැගිලි ව්‍යාපෘතිය කරන ස්ථානය. එතකොට ව්‍යාපෘති නිලධාරීන් වගේම කාර්ය මණ්ඩලය සිටින ස්ථානය තමයි ඔයගොල්ලෝ මේ පහු කර යන්නේ මේ දකින්නේ. ඒ වගේම ඔයගොල්ලොන්ට ටිකක් ඈතින් පේනවා මේ අර කණු වගේක්, ඉතා විශාල තට්ටු තුනක් තියෙන ගොඩක් හුලම් පෙති. උලම් බලෙන් ක්‍රියා කරන ඒ කුළුණු තමයි ඔයගොල්ලන් දකින්න පුළුවන්. ඉතින් ඒ මාර්ගය තමයි මේ දර්ශනය වෙන්නේ ඔයගොල්ලන්ට. ඒ කුළුණු එක දිගටම දකින්න පුළුවන් වෙනවා. ගෑන් මල්ලිකෙන් අපි ඉස්සර අහලා දැනගමු. ගෑන් අපිත් එක්ක එකතු වුණා. ඉතින් ඒ ඔහුගේම ඉස්සර අපිට දැනගන්න පුළුවන්. තලේ මන්නාරමට එනකන් වෙරළ තීරයේ මේවා හිටවලා තියෙනවා. අතරම මේ වගේ වෙන්නේ, ඒ කියන්නේ වින් පව, ඒ කියන්නේ අපේ ජාතික විදුලි බල පද්ධතියට සුළං භාවිතයෙන් විදුලිය එකතු කිරීමක් තමයි මේ වගේ සිද්ධ වෙන්නේ. අතරම අඩි 100ක වගේ, එක තට්ටක් අඩි 100ක වගේ දිග ප්‍රමාණයකින් යුක්ත වෙනවා. ඒ වගේ විශාල ප්‍රමාණයක්, ඒ කියන්නේ ලොකු විදුලි බලයක් මේකෙන් අපේ පද්ධතියට එකතු වෙනවා. මම හිතන්නේ ඇත්තරම හොඳ දෙයක් මේ වගේ දෙයක් ක්‍රියාත්මක වෙන එක. කවුද මේ කරන්නේ? ඇත්තරම මේක දැනට රජයෙන් තමා කරන්නේ, ප්‍රේවට් ආයතනයකින් තමා මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් මම හිතන ඔයගොල්ලොන්ට දෙක ගන්න මේ කුළුණු වල විශාල ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් යන වාහනයක් පේනවා ඔබට. ඉතින් ඉතාමත් විශාල කුළුණු තියෙන ඔයගොල්ලොන්ට තලේ මන්නාරමට આવත් බලා ගන්න පුළුවනි.
ඉතින් ඔන්න සුලම් බලෙන් ක්‍රියා කරන තලෙමන්නාරමේ ඉදිවන සුලම් විදුලි බල පද්ධතිය තමයි ඕගොල්ලන්ට පෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට අපේ වීඩියෝ වැදගත් කියලා හිතෙනවා නම් අපිත් එක්ක එකතු වෙන අපේ channel එකත් එක්ක ලක්ෂණ බ්ලොග්ස් subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරන්න, comment කරන්න, like කරන්න, share කරන්න, දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. බොහොම ස්තුතියි ඕගොල්ලන්ට.